සුබම සුබ දවසක් වෙන්නට කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ආදර අම්මිතාත්තේ දුවේපුතේ. තවත් ලස්සන දවසක්. මේ ලස්සන දවසේදී මං ආයෙත් කැමති ඔබට කතා කරන්නට මේ මාසය තුළ තියෙන සුවිශේෂීත්වය. මට හැම වෙලාවෙම හිතෙනවා ඇත්තට අර වැලන්ටයින් තුමාගේ මේ මංගල්‍ය නිසා තමයි පෙබරවාරි මාසය ආදරවන්තයන්ගේ මාසය කියලා සලකන්නේ. මට හිතෙනවා ඊටත් වඩා ලොකුම ආදරවන්තයා ලෝකෙට බිහි වෙච්ච ලොකුම ආදරවන්තයා තමයි අපේ යේසුදුව ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ හදවතේ මංගල්‍ය සමරන මාසය ජුනි මාසය. ඉතින් මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ එහෙනම් අපි සලකලා බලමු, අපි හැරිලා බලමු අපේ හදවත් දෙසට. ස්වාමින් වහන්සේ අපිට කොච්චර ආදරය කරාද කියලා කිව්වොත් උන්වහන්සේ කුරුස පත්වෙලා උන්වහන්සේ කියනවා Father forgive them, they do not know what they are doing. ඒ තරමට උන්වහන්සේ අපිට ආදරය කරා. අපේ නොදනුවත් කමටත් උන්වහන්සේ ආදරය කරා, සමාව දුන්නා පුදුමාකාර විදිහට. එවැනි හදවතක් තමයි අපේ සුදෝ ස්වාමීන් වහන්සේට තිබුණේ. ඉතින් උන්වහන්සේව අනුගමනය කරන, අනුගමනය කරන්නේ නැත්නම් අඩුම ගන්න මන් දන්නවා මේ මෙසේජ් එක සමහරලාට කතෝලික ක්‍රිස්තියානි අයට පමණක් නෙමෙයි යන්නේ. අපි අපේ ආදර අන්‍යගම් සහෝදර සහෝදරයන් විතරක් යනවා. ඉතින් රත්නන් ද්වේපතේ ජේසු ඔබ හඳුනනවානේ. ඉතින් එහෙම නැත්නම් ඔබේ ධර්මයන් ඔබ හඳුනනවා. එහෙමනම් අපිට පුළුවන් නම් අපේ ධර්මයන් අනුව ඒ ධර්මයන් තිබුණා වගේ හදවතක් අපි තුළ ජනිත කර ගන්නට අපිට පුළුවන් වුණොත් අපේ ජීවිතේ ජයග්‍රහණ තියෙන විතරයි. මොකද අපේ හියුමන් හාරින් මනුෂ්‍ය හදවතට හරියට අපේ මනුෂ්‍ය හදවත හරි වෙනස්. අපේ මනුෂ්‍ය හදවත හැම වෙලාවෙම බලන්නේ එයා හොයනවා ආදරය. එයා හොයාගෙන 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 යනවා. හැම වෙලාවෙම ඉල්ලනවා, දෙක් කරනවා, වැඳ වැඳ ඉල්ලනවා, මොනවද ඉල්ලන්නේ ආදරය. නමුත් ගොඩාක් වෙලාවට බොහෝ දෙනෙක් සූදානම් නැහැ අනිත් අය ඒ හිඟා කකා ඉල්ලන ආදර දෙන්න. ගොඩාක් අය සූදානම් නැහැ. ඒ අය තනාගත්ත ලෝකවල වල තියෙන ආදරය තමයි ඒ පුද්ගලයා හොයන්නේ. සමහරලාට භාර්යාව කියලා, ස්වාමිපුරුෂයා කියලා ආදරය කරන කෙනා කියලා ළඟින් තියාගත්තට ඒ පුද්ගලයාට ආදරය දෙන්නට, ඒ තමුන් ළඟින් ඉන්න පුද්ගලයාට ආදරය දෙන්නට ඔහුට හෝ ඇයට බැරුව යනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ පුද්ගලයෝ නැවත වතාවක් මේ ආදරය හොයාගෙන ලෝකයේ තුල සැරිසරන්නට පටන් ගන්නවා. ඒක නිසා තමයි අද අපිට Facebook හරහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නොයෙකුත් මාධ්‍යයන් හරහා මේ ආදරය හොයාගෙන මිනිස්සු නොයෙකුත් දේවල් වලට පැටලෙන්නේ. ඒ වගේ ආදරයක් තමුන්ට ඇත්තටම මට ආදරය කියලා හැඟෙන මොහොතකදී තව මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ අය තමුන්ගේ ජීවිතේ පරදුවට තබලා, තමුන්ගේ පෞල් ජීවිතේ පරදුවට තබලා සමහරවිට වැරදි දේවල් හොයාගෙන යනවා. අන්න එතනදී ගොඩාක් අසරණ වෙනවා. හදවතේ තියෙන සාමය නැති වෙනවා, ප්‍රීතිය නැති වෙනවා. ඒ ලැබෙන ආදරය తాවකාලික ආදරයක් බවට පමණක්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ, අද දවසේදී ඔබට පුළුවන් නම් මේ ගැන චුට්ටක් මෙනෙහි කරලා බලන්න. ඔබ කැපවීමක් කරලා තියෙන හැම කෙනෙක්ම ආදරය කරන්න ඔබට නියමිත පුද්ගලයෝ ඉන්නවා. ඔබේ පවුලේ දෙමව්පියන්, සහෝදර සහෝදරයන්, ස්වාමිපුරුෂයන්, භාර්යාවට, සමාජයේ ඉන්න අයට, ඒ වගේම ඔබ රැකියාව කරන තැන අයට, මේ හැම කෙනෙකුට අපි ගෞරවාන්විත ආදරයක් දක්වන්නට ඕනි. ඉතින් එහෙමනම් ඒ ගෞරවාන්විත බව ඔබේ හදවතේ කොහෙද තියෙන්නේ? ඒ වගේම ඔබට හැකි වෙලා තියෙනවද අනිත් කෙනාගෙන් බලාපොරොත්තු නොවන, ඒ කෙනා බලාපොරොත්තු වෙන ඒ ආදරය අභිබවලා ගිහිලා ආදරය කරන්න ඔබට හැකියාවක් තියෙනවද? චුට්ටක් නැවතිලා අද දවසේ හිතලා බලන්න. ඔබ නැවතින එක වටිනවා. මොකද රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ, ඒක ඔබේ මුළු ජීවිතයක බලපාන සාධකයක් නිසා. ඔබට ජේසු බෙහෙතයි.